අයිබෝන් කියලා පිළිගන්නේ යාළුව හැමෝම අද අපි කතා කරන්න යන්නේ කුමාරතුංග මුර්ධිය සෑම් පිළිබඳව සහ එතුමා අතින් නිර්මාණය වූ කාව්‍ය සංග්‍රහ පිළිබඳව. ඉතින් අපි යමු වීඩියෝ එකට. කුමාරතුංග මුනිදාසයන් උපන්නේ 1887 ජූලි මාසේ 25 වන දින දික්කැල්ලේ ඉන්දගස් ආර කුමාරතුංගයන්ගේ නිවසේදීය. මොහුගේ පියා ආයුර්වේද වෛද්‍යවරයෙක් දරුවන් 13 දෙනෙක්ගෙන් යුත් පවුලේ 12 වෙනා වූ කුමාරතුංග මුනිදාසයන් දික්කැල්ලේ බෞද්ධ පාඨශාලාවෙන්ද බම්බලපිටියේ උසස් විද්‍යාලයෙන්ද මාතර ශාන්ත තෝමස් විද්‍යාලයෙන්ද අධ්‍යාපනය හැදෑරිය. එහිදී අතරමඟ පාසල් අධ්‍යාපනය නතර විය. සිය පියා සතුව තිබූ පොත්පත් සහ සංග්‍රහ කියවා දැනුම රැස් කරගස් මිතුමා පසුව කාව්‍ය සංග්‍රහ රැසක් ලොවට දායාද කරේ. ශික්ෂා මාර්ගය, මගුල් කෑම, හීන්සැරේ, ප්‍රබන්ධ සංග්‍රහය, පහන් කණුව, කවි ශික්ෂාව, හත්පන යන කාව්‍ය සංග්‍රහවේ. මෙයට අමතරව කුමාරතුංග මුනිදාසයන්ගේ අතින් කාව්‍ය සංග්‍රහ විශාර ප්‍රමාණයක් රචනා වී ඇත. මොහුගත් කතුරුෙක් මෙන්ම ප්‍රකට කලාවේදියෙක් වූහ. එමෙන්ම ප්‍රසිද්ධ විද්‍යාල කිහිපයක සේවය කර මෙතුමා හෙළහවුලේ නිර්මාතෘවරයා වූ මෙතුමා සිංහල භාෂාව තුළ අරක්ගෙන තිබූ සංස්කෘතිමය බලපෑම් ඉවත් කිරීම සඳහා දැඩි පරීක්ෂණයක් දැරූහ. මෙතුමන් ශ්‍රී ලංකාව තුළ බිහි වූ ශ්‍රේෂ්ඨතම පඬිවරයෙකි. එයට හේතුව නම් ඔහු තුළ තිබූ භාෂා ඥානයයි. සිංහල, පාලි, සංස්කෘත භාෂා මෙන්ම දමිළ, මලයාලම්, ඉංග්‍රීසි, ලතින් සහ ග්‍රීක හැසිරීමේ හැකියාව එතුමා තුළ ගැබ්ව තිබූ භාෂා ඥානයට කදිම නිදසුනකි. තවද මෙතුමන් ශ්‍රී ලංකාවට ආවේණික වූ සංගීත ශෛලියක් ගොඩනැගීම සඳහා දැඩි පරීක්ෂණයක් දැරූ. සිංහල සංස්කෘතිය නිර්මාණය කිරීම සඳහා දැඩි පරීක්ෂණයක් ගත් මෙතුමා 1944 මාර්තු 2 දින මෙලොවින් සමුගත්ත. එහෙනම් යාළුවනේ අදට වීඩියෝ එක ඉවරයි. ඔයාලා මේ වීඩියෝ ගැන මොකද හිතන්නේ කියලා පහල කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. එහෙලා දැන් YouTube channel එක subscribe කරන්න කියලා ඉල්ලීමත් සමඟ නැවත අලුත් වීඩියෝකින් හමු වෙමු. හැමෝටම